බීනියත් වෙනිත් ආයිබුවන් හැමෝටම අද SL රුමේනියන් පාඩම රුමේනියන් භාෂාව ඉගෙන ගන්න උත්සාහ කරන ඔයාලට ගොඩක් වැදගත් පාඩමක්. අලුත් භාෂාවක් ඉගෙන ගන්නකොට ඒ භාෂාවට ආවේණික උච්චාරණය පුරුදු වෙන එක ඉගෙන ගන්න එක ගොඩක් වැදගත්. රුමේනියනු භාෂාව හඳුන්වන්නේ ෆිනටික් භාෂාවක්. ඒ කියන්නේ උච්චාරණය කරන විදිහට ඒ විදිහටම ලියන්නත් ලියන දේ ඒ විදිහටම උච්චාරණය කරන්න පුළුවන් භාෂාවක් විදිහට. දිග වීඩියෝ එකක් කරන්න කාල වේලාව ටිකක් මදි හින්දා මේ පාඩම කොටස් දෙකකට තමා කරන්න වෙන්නේ. එහෙනම් අපි මේ පාඩමේ පළවෙනි කොටසට යමු. ඉංග්‍රීසි භාෂාවේ ABCD අක්ෂර රෝම අක්ෂර එහෙමත් නැත්නම් ලතින් අකුරු. ඉතින් අනිත් බොහොමයක් යුරෝපීය භාෂා වගේ රුමේනියන් භාෂාවත් ලියන්න භාවිත කරන්න මේ රෝම අක්ෂර. මම මේ දේ කිව්වේ ගොඩක් විශේෂ හේතුවකට. මොකද හුඟක් දෙනෙක් රුමේනියන් භාෂාව කතා කරන්න ගිහිල්ලා වරද්ද ගන්න තැනක් තමයි මේ රුමේනියන් භාෂාව ඉංග්‍රීසි භාෂාව විදිහට උච්චාරණය කරන්න යන එක. මම මේ දේ කිව්වේ ගොඩක් විශේෂ හේතුවකට. මොකද හුඟක් දෙනෙක් රුමේනියන් භාෂාව කතා කරන්න ගිහිල්ලා වරද්ද ගන්න තැනක් තමයි මේ රුමේනියන් භාෂාව ඉංග්‍රීසි භාෂාව විදිහට උච්චාරණය කරන්න යන එක. ඉතින් ඒ හින්දා අකුරු එක වගේ වුණාට මේක වෙනස් භාෂාවක් කියලා හොඳට හිතට අරගෙන පුරුදු වෙන්න. හරි, මේ තියෙන්නේ AEIOU ඉංග්‍රීසි භාෂාවේ වවල් ලෙටර්ස්, සුවර අකුරු, සුවර අක්ෂර. රුමේනියන් භාෂාවේදී මේ අක්ෂර වලට අමතරව තවත් සුවර කීපයක් එකතු වෙනවා. මේ සුවර හතර රුමේනියන් භාෂාවෙන් ශබ්ද වෙන්නේ ආ, ඒ, ඊ, ඕ, ඌ. මේ සුවර හතරට අමතරව තවත් සුවරාක්ෂර තුනක් රුමේනියන් භාෂාවේ තියෙනවා. මේ සුවර ඔක්කොම කොහොමද ශබ්ද වෙන්නේ කියලා අපි දැන් බලමු. ආ, ඌ, ඌ, ඒ, ඊ, ඌ, ඕ, ඌ. ආ, ඌ, ඌ, ඒ, ඊ, ඌ, ඕ, ඌ. මෙන්න මේ ස්වර දෙකේ ශබ්දය එක සමානයි කියලා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති. ඔව්, ඒ දෙකේම උච්චාරණය එක සමානයි. මේකේ උච්චාරණය එක සමාන වුණාට මේ දෙකේ භාවිතා කරන ස්ථානය අනුව මේ දෙක වෙනස් වෙනවා. දැන් මේ ස්වරය අනිවාර්යයෙන්ම වාක්‍ය වචනයක මැදට තමයි ඒ දෙන්නේ. ඒක වචනයක් පටන් ගන්න අකුරක් වෙන්නේ නැහැ. මෙන්න මේ ස්වරය තමයි වචනයක මුලට එන්නේ. මෙන්න මේ ඌ සද්දෙන් පටන් ගන්න හැම වචනයක්ම පටන් ගන්නෙ මෙන්න මේ ස්වරයෙන්. දැන් මේ දෙකේ වෙනස මොකක්ද කියලා ඕගොල්ලන්ට තේරෙන්නේ නැති ඉස්සරහට උදාහරණ කීපකින් තවත් තේරුම් කරන්න. රුමේනියන් භාෂාවේ මේ ස්වර ඕනම අවස්ථාවක ඕනෑම ස්ථානයක යෙදෙන ඕනම තැනක මේ විදිහටම ශබ්ද වෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. තවත් පැහැදිලි කරොත් ඉංග්‍රීසි භාෂාවේ ඒ අක්ෂරය විවිධ අවස්ථාවල විවිධ විදිහට ආ, ඒ, ඕ වගේ විදිහට ඒක වෙනස් වෙනවා වල දැකලා ඇති. ඒත් රුමේනියන් භාෂාවේ මේ ස්වර ශබ්ද කොයි වෙලාවෙවත් වෙනස් වෙන්නේ නැහැ. රුමේනියන් භාෂාව ෆිනටික් භාෂාවක් කියලා හඳුන්වන්නේ මෙන්න මේ හේතුව හින්දා. මේ අපි ඉංග්‍රීසි භාෂාවෙන් D අකුරයි T අකුරයි කියලා හඳුන්වන අකුරු දෙක. අනිත් ලතින් භාෂාවල වගේම රුමේනියන් භාෂාවෙත් මේ අකුරු දෙක ශබ්ද වෙන්නේ දා, ත කියලා. ඩා ශබ්දයයි ටා ශබ්දයයි රුමේනියන් භාෂාවේ අහන්න ලැබෙන්නේ නැහැ. මේ ඉංග්‍රීසි ටී වගේ තියෙන අකුර යටට ගමාවක් දැම්මහම මේක රුමේනියන් භාෂාවේ ත්ස 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 කියලා තමයි ශබ්ද වෙන්නේ. අනිත් අකුර ෂ ෂ. අපි දැන් උදාහරණ කිහිපයක් බලමු. අ අ කොයිනේ 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 කියන්නේ බල්ලා. මයිනේ මයිනේ හෙට. පයිනේ පයිනේ පං. රව් රව් නරකයි.
මාස මාස මේසය මශීන මශීන කාරක එනොත් එනොත් පීනනවා උංචපේ උංචපේ පටන් ගන්නවා උන්සලේජේ උන්සලේජේ තේරුම් ගන්නවා සාර සාර රට සුයික සුයික බ්‍රැන්ඩි සිගාන් සිගාන් අහිකුන් ටිකය මුල්සුමේස්ක් මුල්සුමේස්ක් ස්තුතියි උඟක් අයක මුල්තුමේස්ක් කියලා කියනවා දැකලා ඇති මුල්තුමේස්ක් එක වැරදි මේ මුල්සුමේස්ක් මශීන මශීන කාරක ෂෙදින්ස ෂෙදින්ස මීටින් එක ෂෙෆ් ෂෙෆ් කියන්නේ බොස් මේ පාඩමේ පළවෙනි කොටස මෙතනින් ඉවරයි දෙවෙනි කොටසත් ඉක්මනටම හදන්නම් එතකල් වීඩියෝ එක හොඳනම් ලයික් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඒකත් කරගෙන යන්න